ගෙදරගින් අක්කගේ ගවුම් දෙකකුත් රෑගේකක දාගෙන යාන්තම් අම්මට වැඳලා වගේ බොහොම අමාරුවෙන් රෑ බින්දුලක් ගෙදර ඉන්න අවසර ඉල්ලගත්තා. අම්මා ඉන්නේ හොඳටම බය වෙලා. ඕන් නැති ලෙඩ පටලවා ගන්න එපා. දැන් කොහමටත් තරුණලක් ගෙදර ආය අපිත් එක්ක හොඳ නැහැ. එළියට බහින කොටත් දිගින් දිගටම අම්මා කිව්වා. මම නුගේගොඩ හන්දියේ ඇවිත් එතනම තිබුණු ෆාමසීකට ගොඩ වුණේ අරුණට ගේන්න තිබුණු බෙහෙත් වගේක් අරගන්න. එයාට දිගටම අවුරුද්දක් ගෙදර බෙහෙත් ගන්න වෙයි කියලා ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා. ඊ හදිස්සි මුණු සිද්ධිය හින්දා යාට ගෙදර තිබුණු බේත් ටික ගන්නත් බැරි වුණා. මම බේත් ටිකත් බෑග් එකකට දාගෙන පාරට පැස්සා. ඒත් මට වැඩි දුරක් ඇවිදින්න ලැබුණේ නැහැ. අලුත්ම නිල් පාට වෑන් එකක් ඇවිත් මගේ ඇඟේ ගෑවි නොගෑවි වගේ නැවතුවා. අඳුරු පාට වීදුරු තිබුණු වෑන් එකේ ඉස්සරහ දොර ඇරුණා. චටාස්. මගේ දකුණු ගම් වලින් තරු පැන්නා. වෑන් එකෙන් බැහැපුවම මට දිගට හරහාට ගහන්න පටන් ගත්තා. මොකද උනේ කියලාවත් මට හිතාගන්න බැරි වුණා. දේවතා එළි විසි වෙනවා වගේ හතර අතින් ගුටි ගද්දි මගේ අතේ තිබුණු බෑග් එක විසික් වෙලා ගියා. බෑග් එක එතෙන් තිබුණ මඩවලට වැඩිලා පෑගෙදී තවදුරටත් කෙලින් ඉන්න තරම් ශක්තිය මට තිබුණේ නැහැ. මගේ නහය දිගේ සීතලට ලේ පාරක් ගලාගෙන යනවා මට දැනෙනවා. අඩෝ අඩෝ කැත වැඩ කරන්න එපායකෝ. තනිය කෙට්ට ගහන එක ලොකු වැඩියක්ද පරිව හිටමන් තෝ අද භාවනවල් බල්ලා. ඒ කණහට මට ඇහුනේ හරියට දිව්‍ය ලෝකෙකින් ආවා වගේ. කොටා බින්දුත් එක්ක මගේ දිහාවට දුවගෙන එනවා මට යාන්තමට පෙන්නා. ඒකම මට එක දිගටම ගහන සමන්ගේ බෙල්ල හිර වෙලා එන්න මම මිරිකා ගත්තා. නුගේගුඩ හන්දි එහා පැත්තේ හිටපු අපි ඉස්කෝලේ වුණත් වැඩි වෙලා සමන්ලට ගහන්න පටන් ගත්තා. ඔබට අමාරුද? බින්දු හිමාද්දි තමයි මගේ තොල්වලට මගේම ලේවල රසය දැන්නේ. වල් බල්ලා වට කරලා ගහන එක චණ්ඩික මද්දඩෝ. කොටාට අම්බානකට කේන්දිකින් එකෙට හොඳටම ගහනවා. නුගේගුඩ හන්දි ට්‍රැෆික් එකට දාලා හිටපු පොලිස් කාරේ අපේ පැත්තට දුවගෙන එනකොට සමන්ලා ආපෝ වෑන් එකට නැගගත්තා. වෑන් එක ඉස්සරහට ඇදෙද්දි බිම තිබුණු ගඩොල් භාගයෙන් මම පිටිපස්සෙ වීදුරුවට දමල ගැහුවා. සලාන් වීදුරුව කැලිවලට කෙල්ලලා විසි වුණා. අපි පොලිස් කාරට විස්තරය කියලා එතනින් ආවා. දැන් වරෙන් යන බෙහෙත් ටිකක් දාගන්න. ඔබට තේරුනේ නැති වුණා නලල හොඳටම තුවාලේලා. අපි එතනම තිබුණු ඩිස්පෙන්සරියක් ඇතුළට ගොඩ වුණා. මගේ නල්ල වටේ ඔතලා තියෙන බෑන්ඩේජ් එක දැක්ක විතරේ අරුණි අඩන්න පටන් ගත්තා. බලන්න මාලින්ද, මේ කරදර ඔක්කොම මම හින්දා. හොඳ වෙලාවට බින්දුලා නුගේගොඩට ගියේ. නැත්තම් මොනව වෙයිද? අපි කීස්රා මිදුලේ තිබුණු සේපාලිකා ගහයටින් ඉඳගත්තා. අර කාලගන්නේ පොලිස් කාරය ආවේ නැත්තම් අරුගේ කෑලිවත් හොයාගන්න වෙන්නේ නැහැ. අපරාදේ. මට දුක හිතේ හැටියට ඌට දෙකක් කැනගන්න බැරි වෙච්ච එක ගැන. ඉසංකා බින්දු කොටා කතා කර කර ඉඳද්දී අපි දෙන්න ඊට එහා තිබුණු බංකුවට ගියා. ගෙදරින් එනකන් එයාලා එකතු වෙලා මට වද දුන්නා. නැති වෙන්නම. දැන් උන් ඔයාට ඉන්න දෙන්නෙත් නැහැ. අපි දෙන්නගෙන් පලිගන්න තරම් අපි කරපු වැරද්ද මොකද්ද මාලින්ද? ඒක සමංගේ තියෙන තිරිසන්කම අරුණේ. මේක විතරක් නෙමෙයි. ඉස්සරහට වුණත් අපි දෙන්නට මොනව කරයිද කියන්න බෑ. ඒ යකා ඒ තරම්ම බල්ලෙක්. ඉස්සෙල්ලා මම සමන්ව දැක්කම හිතුවා මිනිහා හරි වැදගත් කෙනෙක් කියලා. ඒත් ටික දවසකින් මම දැනගත්තා මිනිහා මහා කුහකයෙක් කියලා. ඒ වුණාට ඒ වෙනකොටත් මිනිහා අපේ අම්මලා තාත්තලව අල්ලගෙන ඉවරයි. ඒ විතරක් නෙමෙයි. මම මේ ළඟදි දැනගත්තෙ මාලින්ද, අපේ තාත්තා වත්තෙන් අයින් වුණාට පස්සේ අලුතෙන් හදපු සාපුව දාන්න සල්ලි අරගෙන තියෙන්නේ සමන්ගෙන්. ලක්ෂ 15ක් විතර. ඔය හැම එකක්ම කළේ මාව අල්ලගන්න. සල්ලි මැත්තේම නැහැනේ මිනිස්සුන්ට හැම දෙවියෙටම හැම මිනිහෙටම වැඩිය සල්ලි වැඩනවා අරනේ. උන්ගේ ලෝකෙ එච්චරයි. සමන් කිසිම දවසක මට ආදරය කළේ නැහැ. එයාකට මම තවත් කෙල්ලෙක් විතරයි. මිනිහට ඕනෝනේ මාව නෙමෙයි මගේ ඇඟ. මිනිහාගේ වල්කම් ආරංචි වෙලා තමයි කලින් වයිෆ් තික්ක සාදු වෙලා තියෙන්නේ. මිනිහට මාව ඕනේ උනේ මේ මඩ ටික වහගෙන තැනින් තැනට එකගෙන යන්න විතරයි. මාව දැකපු දවසේ ඉඳලා ඌට ඕනෝනේ මාත් එක්ක නිදා ගන්න. ඊරෑ ගෙදර ආපු වෙලාවෙම අම්මා මට ගැහුවා. ඊට පස්සේ මම කාමරේට ගිහලා නිදා ගන්න හදද්දී සමන් මහරෑ මගේ කාමරේට ආවා. මිනිහා මට කරදර කරන්න හදනකොට මම කෑ ගහලා එළියට ආවා. හැබැයි ඊට පස්සේ නම් අම්මා සමන් ටිකක් තදින් කතා කරලා බැන්නා. එයින් පස්සේ මුළු රෑම ඇහැරලා ලයිට් එකක් දාගෙන සාලි ඉඳගෙන හිටියා. අම්මා සැරින් සැරේ මගේ ළඟට ඇවිත් හිටියා. ඊයේ සමන් එක්ක පොර කනකොට මිනිහා මට හොඳටම ගැහුවා. මම අරුණිගේ ගෙල දිහාට එපුණා. කිස් රොදින් වැහුණු බෙල්ලේ යාන්තම් සීරුණු පාරවල් තියෙන රතු පාටට. මගේ හිත දුකින් පිරුණා. මට ආදරය කරපු හින්දා මගේ අරුණිට ගහන්න තරම් ඌට තියෙන අයිතිය මොකද්ද? මගේ දත් කිටි කිටියේ තද වුණේ කේන්තියට. දැන් අපි ඒව අමතක කරමු. හැමදාම මම ඔයා ළඟ. අපි දෙන්නට අපි දෙන්න ඉන්නවා. මට මුල් ලෝකෙම අල්ලගන්න ඕනේ නෑ අරුණි. ඔයා මට ලැබෙනව නම් ඒ ඇති. මේ දවස් ටික පහුවෙලා බලමු මොකද්ද කරන්නේ කියලා. මම හිතන්නේ නෑ විභාගේ ෆේල් වෙලා ඇති කියලා. ඒ තික්මන්නම ජොබ් එකක් නම් හොයාගන්න ඕනේ. හැමදාම ඔයාට මෙහෙම එක එක තැන ඉන්න බැහැනේ අරුණි. ඔව් මාලින්ද, මමත් ආස නෑ කාටවත් කරදර කරන්න. ඒ තිසංකලගේ අක්කයි අයියයි නම් මට මෙහෙන් යන්න දෙයිද කියන්න බෑ. ඒ තරමටම ආදරෙයි. ඊරෑ අක්කයි අයියයි නුගේගොඩ ගිහින් මට අඳින්න ගවුම් අරගෙන ආවා. අක්කා ඉඳන් කියනවා අයියා කඩේට ගියාම එයාටත් පාළු ඉඳන් මෙහෙම ඉන්න කියලා.
සංකගේ අක්කයි අයියා ගැන්නම් කියන්න වචන නැහැ. ඒ දෙන්න හිටියේ නැත්තම් මට හිතා ගන්නවත් බෑ මොනවා කරන්නද කියලා. එහෙමනම් අපි දෙන්න කොහේ යන්න කියලාද? මාලින්ද. ඇයි? දැන් කිසිම හදිස්සියකටවත් ගන්න ඔයාගේ ළඟවත් මගේ ළඟවත් සල්ලි නැහැනේ. මගේ බැංකු පොතත් ගෙදර. ඒ හින්දා මාලින්ද ඔයා මේක දීලා සල්ලි ටිකක් ගන්න. අරුණි යාගේ කරේ තිබුණු චේන් එක ගලවලා මගේ අතින් තිබ්බා. පිස්සුද අරුණි, අපි පුළුවන් විදියට සල්ලි වාගමු. ඒත් මට මේකනම් කරන්න බෑ. මගේ ළඟ සල්ලි නැති බව ඇත්ත අරුණි. ඒ වුණත් මට මේකනම් කරන්න බෑ. දැන් අපි දෙන්න දෙන්නේක් නෙමෙයිනේ මාලින්ද. මේ හැමදේම කරන්නේ අපි දෙන්න වෙනුයි. ඔයා මේතරම් මාංශෙන්නේ අපි දෙන්න වෙනුයි. ඉතින් මමත් මොනවා හරි කරන්න ඕනේ. මේ වෙලාවේ මට කරන්න පුළුවන් මෙච්චරයි මාලින්ද. එහෙනම් ඔයා මේක ගන්න. අපි දෙන්නම හම්බ කරලා මේක බේරගමු. අරුණිගේ දෙන්නෙත් මගේ මුහුණට කිමිදුනා. එයාගේ අතේ තිබුණු මාලේ මගේ අල්ලට තියලා මිට මොලවද්දී අපේ හිස් සෙනෙහසින් පිරිලා ඉතුරුණා. අරුණි, ඇයි මාලින්ද? මම කවදා හරි ජොබ් එකක් කරලා ඉස්සෙල්ලම ගන්න පඩියෙන් කරන මුල්ම වැඩේ තමයි මේ මාලේ බේරගන්න එක.